අදත් අපි කතා කරා සිසර කාලින් ගේකනායක සර්ට මේ වොයිස් ට්‍රේනින් කොහොමද අපේ දෙවෙනි ලෙසන් එකට යන්නේ කොහොමද අපි ඒ ගැන පිච් එක සහ ශෘතිය සහ ටෙම්පෝ එක ගැන සහ සින්දු කොහොමද කියන්නේ කියන එක ගැන දැනගන්න සරේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කතා කරා අර මේ ස්වර හදා ගන්න හැටි දැන් අපේ සප්තකය ගිල ගත්තාම ස්වර හතක් ඉස්සෙල්ලාම යදෙන ඊට පස්සේ මේක මන්ද්‍ර ස්වර මධ්‍ය ස්වර කියලා මම උච්ච ස්වර කියලා කොටස් තුනකට බෙදෙනවා මන්ද්‍ර සප්තකයටත් ස්වර 12යි මධ්‍ය සප්තකයටත් ස්වර 12යි උච්ච සප්තකයටත් ඒ විදිහට ස්වර 12යි ඒ ඔක්කොම ට ගායනා කරන්න පුළුවන්ද පුළුවන් සර පුළුවන් ගායනා කරන්න ඔව් කරලා බලන්න පා කොමල දාදා කොමල නී සුද්ධ නී උච්ච සා मध्य सप्तकी उच्च सागरी कोमल गागा संगीत आस प्राक्टिस आस सीना අභ්‍යාස කරලා ඉන්නේ දැන් ඇප්ස් තියෙනවා නේද ඒ කියන්නේ සර්පිනාමෙන් සර්පිනාම්බට හානි වෙන මාඩුයිනේ ඒකෙන් තව කාලයක් ගිහින් නාකේ වෙලා සින්දුවක් කර කියන්න පුළුවන් කට්ටියක තියෙනවා ආගේ මේක බැටරි දාන්න ඕනෙත් නෑ මේකට මොකුත් ඕනේ නෑ අපි උච්චසහය යොදා ගන්න සුර අෂ්ටකයක් කියලා අර බැලන්ස් කරගන්න බැලන්ස් කරගන්න ඕනේ එතකොට සුර 12යි අර උච්ච සාතක 13යි ඕකේල පූජන පන්සලට සසා प्लेन सोरटी गायना करना पुलवा एक सर आने हेडत अहंग लसन रसवत्व यदि अन्न देखते मेन सिंधु बारी मठा सिंधु ओण पद हतर सिंधु दुखट सत्र मारकरण सुरत्नी सट कथा कर सिंधु मम्मा स मेकट लोभ नेता अभी मे काटरी बलांगे इध मे लसर सिंधु पद हतरा काटर एवं सर कॉल के दाने फोन नंबर अभी एटदाना इतर पद हतरा लियली वाल अभी सिंधु रिकॉर्ड कर लेम आई बो शुभ अलुतवर दवा ई थिंक अभी मसिंग मित्र पस्त मे हमुनी मे संगीत पाड़ संबंधी अदत कथा कर शिशिर कालिंग सर मे वॉइस ट्रेनिंग कुहुमद अपे देवनी अन्नी कुहुमद पिच सह श्रुति श्रुति सह टेम्पो सह सिंधु कुहुमद की अन्नी हाय बोन सर सुबड़ा सुबड़ सर कुहुमद और काले सर मुना दी काले मेडक नंबर खान एक वैरिया විවේකයෙන් ඉන්න හම්බුණා මේ දවස් ටික. මේ දවස් ක්ලාසස් නිවාඩු දුන්නද? නිවාඩු දුන්නා මේ දවස් ටික. ඔන්ලයින් ක්ලාසස් ඔව් ඒවත් නිවාඩු දුන්නා ඔන්ලයින් ක්ලාසස් කීපයක් තියෙනවා. මේ විදේශයෙන් දෙකක් තුනක් තියෙනවා කරන්න ඒවත් නිවාඩු දුන්නා. සර් අපි දැන් ගියපාර ශෘතිය ගැන කතා කරා. අපි දැන් ඊළඟ ස්ටෙප් එකට කොහොමද යන්නේ ශෘතිය දැන් අපි ඊදට ප්‍රැක්ටිස් කරන අපි කියලා දුන්නා ඒගොල්ලන්ට මේ සර අභ්‍යාස කරන්නේ කොහොමද කියන එක. අපේ මොකක්ද ඊළඟ ලෙසන් එක සර්? දැන් එදා පහුගිය කාලේ පහුගිය සැරේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කතා කරා අර මේ ස්වර හදා ගන්න හැටි. ස්වර අභ්‍යාස කීපයක් ගැන මතක් කරා. ඊට පස්සේ අර සරිගම කියන එක මේ මතක් කරා. එතකොට මේ සරල අභ්‍යාස ඒගොල්ලෝ කරලා තියෙන්න ඕන. අපි කවුරු හරි කරන අය කරලා තියෙන්න ඕන. තව ඉදිරියට යනවා නම් ඒකම තව වෙන දැන් අපි ස්වර 12ක් තියෙනවානේ. ඔව් සර්. දැන් අපේ සප්තකය ගිල ගත්තාම ස්වර හතක් ඉස්සෙල්ලාම යෙදෙනවා. ඊට පස්සේ මේක මන්ද්‍ර ස්වර මධ්‍ය ස්වර කියලා මම උච්ච ස්වර කියලා කොටස් තුනකට බෙදෙනවා. ඊට පස්සේ කෝමල ස්වර සහ තීව්‍ර ස්වර කියලා බෙදෙනවා. මම ගොඩක් ඉදිරියට යන්නේ නැතුව ස්වර 37ක් ඇත්ත වශයෙන්ම තියෙනවා සංගීතයේ. හත කිව්වට අපි විහිදිලා යනකොට ස්වර 37ක් තියෙනවා. සර් අපි අහලා තියෙන්නේ මේ ස්වර සප්ත ස්වරය කියලා නේද? ඔව්. සප්ත ස්වරය කියලා තමයි අහලා දෙන්නේ. නමුත් 37ක් තියෙනවා. ඒ කියන්නේ මන්ත්‍ර ස්වර දැන් සප්තකේ මෙහෙම ගමුකෝ. සප්තකේට ස්වර තියෙන්නේ 7යි. සප්තකේ ඇති සියලුම ස්වර කියලා ප්‍රශ්නයක් තියෙනවා ඉස්කෝලේ ඉගෙන ගන්න අයට. සප්තකේ ඇති සියලුම ස්වර ගාම තවත් ස්වර පහක විතර කොමලරි කොමලගා තිවුරමා කොමල දාසා
කොමලණී කියන ස්වර පහ එකතු වෙනවා. එතකොට 7 5 12ක් කොහොමද? 12ක් වෙනවා එක සප්තකය තුල. එක සප්තකය තුල. ආ. මන්ද්‍ර සප්තකයටත් ස්වර 12යි, මධ්‍ය සප්තකයටත් ස්වර 12යි, උච්ච සප්තකයටත් ඒ විදිහට ස්වර 12යි. ආ. එතකොට 12 ඇසෙත් 4ක් දෙන්නේ. ඔව් එතකොට 36යි. ආ. එතකොට 7ට පොකු 37. අතිතරසා කියලා කියනවනේ අශර අෂ්ටකයක් නේ අපි ගානක් සාරිගාම පාදානි සාසානි දාපා මාගරිස. එතකොට අර අන්තිම සප්තකයේ සාරිගම පදනි සා සා එකක් දානවා අපි අතිතරසා කියලා එකක් යෙදිලා තිනවා. ඒක අතිසාරසා මාක් කරනකොට උඩින් 32ක් තියන්නේ. ඒකත් එක තමයි 37 එන්නේ. මධ්‍ය සප්තකයේ තියෙන සා එතන උච්ච සා අතිසාරසා. ඔව්. එසද සා හතරක් තියෙනවා. මන්ද්‍ර සා, මධ්‍ය සා, උච්ච සා, අතිතරසා. එතනසද මම අහන්නේ මේ ඔය ඔක්කොම කොට ගායනා කරන්න පුළුවන්ද පුළුවන් සර පුළුවන්ද ගායනා කරන්න කරලා වෙන්නන්න සර දැන් මේම ගත්තොත් මෙතන සා රි රි ගා ගා මා මා පා දා දා නී නී සා රි ගා 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 මා මා පා දා දා නී नी सा रे गा गा मा मा पा दा दा नी नी सा शहर लासन देखेने मैं सर पे ऐसा तीन सर टू ओक्को सा गायना करा ऐसा करा उगत मैं तीस साल मैं के तमाय यान डोन हाँ 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 अरे इधर तो आप ही पड़ी मिस्टेक क्या कुना एक ताने के दिमाग एक ऐसा भी ना सामने आह मैं के एक कमाने දැන් නැවත ගායනා කරන්න දුන්නා. ආ ඔව්. මේක හරි. බුදුම කියන්නේ. ඒ කියන්නේ 37ක් ගායනා කරලා 37ක් තියෙනවනේ. ඔව්. මෙන්නසා. සා කොමලරි සුද්දරි. දැන් මේ මන්ද්‍ර සප්තකේ සා රි රි ගා කොමලග සුද්ද ගා මා තිවුර මා පා කොමල දා දා කොමල නී නී සා මන්ද්‍ර සප්තකේ ඉවරයි. सा कोमल री री कोमल दा शुद्ध गा मा तीव्र मा पा कोमल दा दा कोमल नी शुद्ध नी उच्च सा मध्य सप्तकी राई किस राई उच्च सा री री कोमल गा गा मा तीव्र मा पा कोमल दा दा कोमल नी ඔකයි 37 කියන්නේ. දැන් ඒ 37 ගැන හිතන්න එපා. 37 ගැන හොයන්න ඉස්සෙල්ලා මෙන්න මේ 12 හොයමු අපි. ඉස්සෙල්ලා ඉන්න ඕනේ. ඔව්. සා රි ගා මා පා දා නී 7යි. හ්ම්. හරිද? සා රි ගා මා පා දා නී සා කියලා අපි ස්වර සප්තකයට උච්ච සායක දාලා ස්වර අෂ්ටකයේ එදදා ගන්නවා. අෂ්ටකයේ 8යි. ගායන පහසු සඳහන්. දැන් බලන්න කොමල ස්වර වලට යන හැටි. චුද්දරි කොමල ගන්න කොමල තියනවා සාරි චුද්දරි සාරි සා කොමල ගා සා සුද්ද ගා සා සුද්දමා සා තිවරමා සා පා සා කොමල දා සා දා සා කොමල නී සා නී සා සා මේක අභ්‍යාසය සාරි සාරි සාගා සාගා සාමා සාමා සාපා සාදා සාදා සානි සානි සාසා සානි අනිත් පැත්තට ආපස්සට සානි සානි සාදා සාදා සාපා සාමා සාමා සාගා සාගා සාරි සාරි සාසා මේක හොඳ අභ්‍යාසයක්. එතකොට දැන් සර් දැන් සර්පිනාවක් අනිවාර්යෙන් තිබිය යුතුයි ප්‍රැක්ටිස් කරන්න. සර්පිනාවක් අවශ්‍ය වෙනවා Taman TV. ආහහා. Taman TV ඕන කියලා හිතෙනවා. එතකන් මේ ඕගන් නිකන් වගේ දෙයකින් මේක පිළිමහ ගන්න පුළුවන්. සංගීත රසය ප්‍රැක්ටිස් කරන්නත් ආසයි. සර්පිනාවකුත් නැහැ ඕගන් එකකුත් නැත්නම් කොහොමද ඒකේන ඔයගේ අභ්‍යාස ගත වෙන්නේ? දැන් ඇප්ස් තියෙනවා නේද? ආ. अवश्यना सर्पिना
මුකුත් වෙන්නේ නැහැ. ඔගන් එකක් වුණත් අරගෙන අවුරුදු පහක් කයක් කරන මොන හරි ලෙඩක් වෙන්න පුළුවන්. සර්පිනාව ජීවිත කාලෙටම. ඒ කියන්නේ සර්පිනාවෙන් සර්පිනාඹට හානි වෙනවා අඩුයිනේ. ඒකෙන් තව කාලයක් ගිහින් නාකේ වෙලා සින්දුවක් කර කියන්න පුළුවන් කට්ටිය එකතු වෙලා. ආගේ මේක බැටරි දාන්න ඕනෙත් නැහැ මේකට. මුකුත් ඕනේ නැහනේ. ඔව්. මේක අර කූබින්ගෙන් වේයන්ගෙන් පරිස්සම් කරගන්න කපුරු බෝලයක් කර මොකක් හරි දාන්න. ආ ඉච්චරයිනේ. ඒ කියන්නේ પરම්පරා ගානක් පාවිච්චි කරන්න පුළුවන් ඉස්මන්ට් එක. හදා මොනවාරි වුණොත් හදාගත්ත හැකි ටක් ගාලා. ඕගන්නේ කාලයක් ඇද සවුත් වෙන ප්‍රමාණය වෙන්නේ. ඒක අයින් කරන්න වෙනවා. ලක්ෂ 10ක් දීලා ගත්තත් ඒක අයින් කරන්න වෙනවා. මේක අයින් කරන්න වෙන්නේ. ඒකට අර හොඳ අදහසක් බලන් ඉන්න ඒගොල්ලොන්ට. මේ මට තව පොඩි දැස්ස දැන් මේ සර්පිනාවයි යෝගන් එක අතර වෙනස දැන් අපි වොයිස් ට්‍රේනින් කරද්දී අපිට වඩාත්ම උපකාරී වෙන්නේ අපිට ප්‍රොචන අතර සර්පිනාවද යෝගන් එකද? සර්පිනාව. ඒකට හේතුව මිනිස් හඬට සමානම බහන්නේ තමයි සර්පිනාව. මොකද මේකේ නලාව දාලා තිනවා ලීවලින් හුළඟ වට කරලා තියෙන්නේ. ඒ හුළඟ දෙන්නේ මේ මේ ස්වාභාවික දේවල් එකතු කරගෙන. හුළඟත් හුළඟත් සමග එන්නේ. ඔව් ඒක හුළඟ මේකේ වාතය දෙන්නේ මේක ඇතුලේ එකතු කරලා තින්නේත් ඔක්කොම එතකොට මේ මේ අතනින් කරන්නේ විදුලිය මගින් හඬක් උපද්දවන එක මේක විදුලියක් නෑ මේක නලාව විතරයි ස්වභාවිකම ස්වභාවිකයි එහෙම් පිටින්ම එක පුංචි මේ පතුරු කෑල්ලක් මෙහෙම වැඩ කරනවා ඒක තමයි අපිට දෙන මේක අරක විදුලිය මගින් හඬ උපාදිනේ කරලා දීවන්නේ සිද්ධ වෙන්නේ මේක ගොඩක් සමානයි හඬ හොඳයි අලුතෙන් සර්පිනා ටෝන් දාලා තිනවා. ඔව්. නමුත් හොඳට අහගෙන ඉන්නකොට ඒක ඉන්නේ නැහැ. ඒ හඬ එන්නේ නැහැ. අන්න ඒක හඬ එන්නේ නැති ගැටලුවක් තියෙනවා නේ. මේ නිකන් හොඳට බත් ටිකක් හොයාගෙන කනකොට ඇරෙන්න වෙන දේවල් මික්ස් කරලා කෑවම හරියන්නේ නැහැ. අන්න ඒ වගේ සම්බලපති හරි රහයි. ඒ දෙක හම්බුණත් ඒ දෙකෙන් කන්න පුළුවන් නේද? බඩ පිරෙන්නේ. ඒකට වැඩිය හොඳට කන්න පුළුවන් සම්බල හරි ගෙදර හදාගන්න. ඒ දෙක. ඉතින් අපි අර තව එකපාරක් අපි පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නමුද ඒ සර අභ්‍යාස කොහොමද කරන්නේ කියන්නේ සතිය සාරි සා ඔව් ඊට අමතරව මම අර තව එකක් තියෙන එක කියනවා සාරි දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ සොර 12 දැන් සමහර අය මේක පැටලිලි සහගත වෙයි ඉස්සෙල්ලා කීබෝඩ් එකක සර්පිනාවක බලන්න මේ සොර 12 මධ්‍ය සාවල ඉඳලා උච්ච සා දක්වා සොර 12 තියෙන්නේ උච්ච සාත් 113යි එන්න එකත් මතක තියාගන්න ඕනේ උච්ච සාත් 113යි අපි උච්ච සා යොදාගන්නේ සොර අෂ්ටකයක් කියලා අර බැලන්ස් කරගන්න බැලන්ස් කරගන්න ඕනේ එතකොට සොර 12යි අර උච්ච සාත් එක 113යි එතකොට මෙන්න හොඳට මතක තියාගන්න කෝමල සොර 4යි තීව්‍ර සොර 1යි ඒ කියන්නේ කළු ටික කළු සොරට එක තමයි පළවෙනි එක කෝමලරි දෙවෙනි එක කෝමලග කළුවල පළවෙනි එක කෝමලරි දෙවෙනි එක කෝමලග තුන්වෙනි කළුව එක තිවුරමා හතරවෙනි කළුව එක කෝමලදා පස්වෙනි කළුව එක කෝමලනි. ඉතින් මේ ඔක්කොම තමයි මේක කියන්නේ. සාරි සාරි සාගා සාගා සාමා සාමා සාපා සාදා සාදා සානි සානි සාසා සානි සානි සාදා සාදා සාපා සාමා සාමා සාගා සාගා සාරි සාරි සාසා සර් දැන් ඔන්න අපි ඉගෙන ගත්ත සර ඒ ශෘතිය කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ කියලා සර් තාලේ එක අපි ඊළඟ ස්ටෙප් එකේ මොකද කියන්නේ තාල සම්බන්ධව තාලෙද ගීසෙල්ට් එකක් කරා දැන් අපි හිතමු අපේ රටාවල් තියෙනවනේ රිද්ම රටාවල් තියෙනවා හින්දුස්ථානි සහ දේශීය වශයෙන් අපි ගත්තොත් දෙකෙන් දෙකට ගත්තොත් දාගේ නැති නක දින කියලා තාලයක් තියෙනවා 1 2 1 2 1 2 1 2 1 2 1 එතන අපේ දේශීය තාල දෝ දෝන් ත දොමි කිත්ත කිත්ත දොමි දොමි ඒ දෙකෙන් දෙකට ඊළඟට තුනෙන් තුනට ගත්තාම හින්දුස්ථානි තාලේ දාදී නා දාතු නා 1 2 3 1 2 දේශීය තාලේ දොන් ජී ජී ගත දොන් ජී ජී ගත එතකොට දෙකේ එක තුනේ එක හරිද හතරක් තියෙනවා 3 තාල් වෙනවා දාදින් දින්දා හතරෙන් හතරට යනවා එතකොට මහදානි තිත හැටියට අපේ දේශීය තාල පද්ධතිය තියෙනවා හතරෙන් හතරට යන දොදොන්ත තකුදොන් තදොන් දොමිත දොදොන්ත තකුදොන් තදොන් දොමිත දොන් 3 4 4 එතකොට 2 3 4 හොඳම පැටලවිල්ලක් ගන්න නැතුව මේක කරගන්න පුළුවන් දෙකෙන් දෙකට යන්නේ කොහොමද 1 2 1 2 3 1 2 3 4 1 2 1 2 3 1 2 3 4 තාලේ මාත්‍රා අතර
පරතරය ඩියුරේෂන් එක තියෙන්න ඕන මතක තියෙන්න ඕන ඒ සමව තියෙන්න ඕන එහෙමද සමව තියෙන්න ඕන 1 2 1 2 3 1 2 3 4 1 2 මේකම තාලයන්නේ 1 2 1 2 3 1 2 3 4 හරිද එතකොට ඒකට මෙන්න බලන්න මේ අභ්‍යාසයේ එහෙම ගමුද අපි ඔව් අභ්‍යාසෙත් එකම ගමු මේ බලන්න सारी सारी गा सारी गा मा वन टू वन टू थ्री वन टू थ्री फोर गा मा पा दा मा पा दा मा पा दा नी वन टू थ्री पा दा नी सा नी दा पा नी दा नी दा पा नी दा पा दा पा दा पा मा दा पा मा गा वन टू थ्री वन टू थ्री फोर मा गा रे सा ये तो है ना ताले ते के श्रुतियाँ था दो नहीं श्रुतियाँ था दो ये प्रैक्टिस ओ एक है रिदम लगा पड़ी इन्द्र ने कुछ तीन होए के हाँ ये में कब तीनों सिंधु अक्वागे यान लो पड़ो नहीं सब एक अक्ता भाई गातो ते मा सा सारी सारी गा सारी गा मारी री गा मा पा गा गा मा पा गा मा पा दा ओए दीर ඒ එතකොට අපේ රිද්ම් එකත් හැදෙනවා ඊට පස්සේ වොයිස් එක ශෘතියත් හැදෙනවා ඒ දෙකම යනවා සෝ දැන් අපි ශෘතිය ගැන කතා කරා ඊට පස්සේ අපේ තාල ගැන කතා කරා සින්දුවක් කියද්දි කොහොමස් අපි ඇප්ලයි කරගන්න ඕනේ ටික සර් පොඩ්ඩක් අපිට සින්දුවක් කියලා පෙන්නන්නකෝ ගියපරත් කියලා පෙන්නන සින්දුවක් මේ කොහොමද ශෘතිය ශෘතිය ගැන ටෙම්පෝ ගන්න කොහොමද කියලා නාටකීයද ආ වඩා හොඳයි ටික අන්න බලන් සඳහන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා හද සොක තැවුල් නිවනා හද සොක තැවුල් නිවනා සුදු මේ මටත් ආසකෙද්ද මගේ ටෙම්පෝත් නෑ ශෘතියක් නෑ කොහොමද මේ මේ මම ගායනා කරන කොහොමද පටන් ගන්නෙ ඔබ කියන්න බලන්න අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා දැන් මොන අඩුපාඩුද මගේ දැන් ඒක කියන්නේ දැන් තාලෙන් පොඩ්ඩක් ගියා හැට මට තා ඒ කොහොමද තාලෙ තියාගන්නේ දැන් බලන්න ඔව් අන්න බලන් සඳ අන්න බලන් සඳ රම් තැටියෙන් සුදු රන්තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා සීත ගඟුල් ගලනා සීත ගඟුල් ගලනා අතරනා ඒක ලස්සන කරනවා සීත ගඟුල් ගලනා හද ශෝක තැවුල් නිවනා අද ශෝක තැවුල් නිවනා අද ශෝක තැවුල් නිවනා අද ශෝක තැවුල් නිවනා අන්න බලන් සඳරන් පැටියෙන් සුදු සීත ගඟුල් ගලනා අද ශෝක තැවුල් නිවනා අද ශෝක තැවුල් නිවනා සර් ශෘතියද කොහමද දැන් ශෘතිය කොහමද හොයාගන්න ටෙම්පෝ එක මට තේරෙන්නේ නැහැ ඒක මොකද්ද මේ කියන එක ශෘතියෙන් කියන්නේ දැන් මේ ස්වරවල ඇහෙනවනේ හඬ ඔව් ඒ හඬ අපි අනුකරණය කරන්න ඕන දැන් මම අනුකරණය කරනද මට දැන් මම අලුතින් මේ සින්දුව කියන්න හදන්නේ. ඒ අනුකරණය කරනවද මම වෙන කොහේ හරි යනවද සර්? මම දැන් එක හට ගියා බෑ. දැන් පා පා දා පා ම පා 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 දා පා ම පා ගා ම පා ම ම පා ගා ම පා ම ම පා ගා 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 ම ම ගා පා ම ගා 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 ම ගා ම පා ම ගා 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 ම ග
स्वर विम अभी भूमि मकर हितला නමුත් අර මූලික තනුවෙන් පිට පනින්න නැතුව මූලික තනුවේ තියෙන ස්වර විල තමයි ඒ කරන අලංකාරය අපි කරන්න ඕන චන්දන පල්ලව කෝකිල එහෙම කිව්වොත් ඉවරයි වැඩි වෙන නෝට් වෙන හඬක් චන්දන පල්ලව කෝකිල පූජන පන්සලට සසා පන්සලට සසා පන්සලට සසා गायन अलंकार चंदन पल्लव कोकिल पूजन संगीत पेटली संगीत पेटली नीनी पामा मागा पामा चला ये बोलते हैं कैदन ने तूने हेड बोला संगीत ये पेटली देंगे संगीत ये पेटली की ने बच्चन ने देख का एकाक ने संगीत ये पेटली क्या मारे इधर अन्य हम गाने के दिन अभी किए न दे अध्ययन कराना न मेक लसन टा आवा देखिए इधर कोट तमाम इन्हीं रसन चंदन पल्लव कोकिल पूजन संगीत मन्माद रंगन मंडप ये मेम प्लेन सोलटी गायना करना पुलवांग अरे एक अरे सर आने हेडअप तक के तो मैं आहंगन रे लस्सन है मेनी रसवत्व है मेनी ये दी आने देख के तो मेनी सिंधु क्या ने बैरी मटा सिंधु क्या ने किया लड़ूर ना उगलो ना पुलवांग में सिंधु क्या ने आशा ही ना सोलंग का टेन ना में गायना है क्या तवत वार्धने करे करना सह सिंधु क्या ने मिलोसरत दाने दी मंगवा के मनुष्य ना सिंधु क्या ने उगाने ना आई थिंक मैं श्रुतिय मुकद्द इतो से ताले क्या ने मुकद्द कोंग अलंकार करने के हरी लसन तक किया ना सो दें मैं आलू तेरा सिंधु हादना करती है
එක එක විදිහට ඒ කියන්නේ විරහ ගීත හදනවා ආදර ගීත හදනවා එතකොට ඒ වලට මේ තනු දාගලා එක එක හැඩතල කරන කොහොමද ඒ වගේ විපර්යාස කරන්නේ ඒ කියන්නේ ඒකට මේ රාග ගැන අභ්‍යාස ඉගෙන ගන්න ඕනිද නැත්නම් සංගීත ගැන ඉගෙන ගන්න ඕනිද ලියන්න වෙනම සාහිත්‍ය ගැන ඉගෙන ගන්න ඕනිද කොහොමද දැන් හැමෝම සාහිත්‍ය ගැන ඉගෙන ගන්නෑ සංගීත ගැන ඉගෙන ගන්නෙ නැහැ ඒ වගේ සාමාන්‍ය රස පොඩි කියන්නකෝ මේ පොඩි සින්දුව ගැල්ලක් ලියාගෙන මේ Tamanට මොන හරි දෙයක් කරගන්න පුළුවන් කරන ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඔව් මේක අත වශයෙන්ම සමහරුන්ට මේ ඉබේ එනවා. ආ අපිට සින්දුව මොකක් කර ලියන්න ලියලා බලමුද එහෙම නැහ. ආ සහයි. ඔව් එහෙනම් බලමු මේ සින්දුව කොහොමද ලියන්නේ. පොඩි සරණම් මොකක් කර කියලා පද පෙළක් ගහනවා. මොනව සින්දුවක් දෝන? ආ අපි හැමෝම ආදරයට කැමතිනේ සර්. අපි නේම ආදර ආදර ගීතයක්. නේද සර්? එදින් සංගීත ගැන ඉගෙන ගන්න කැමති කට්ටියට සංගීතය හරියටම දැනගන්න කැමති කට්ටියට සිසර කාලිංගසෝ හම්බෙන්න පුළුවන්. අපි පල්ලෙහා දානසර්ගේ ෆෝන් නම්බර් එක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ලංකාව විතර නෙමෙයි ලෝකෙ ඕන රටකින් නමුද දැන් සූම් තාක්ෂණයේ තියෙනවා සූම් තාක්ෂණයේ ඔස්සේ ක්ලාසස් කරන්න පුළුවන් සෝ හම්බෙලා සර්ගෙන් විස්තර දැනගන්න පුළුවන් සංගීතය ගැන මොන ආද නොදන්න දේවල් සහ ඒක විශ්වක් විතර හදාරන්න කැමති කට්ටිය ඉන්නවා ඒගොල්ලොන්ට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න ඊට අමතරව විශ්වක් හදාරන්න බැරි වුණත් තව රස්සාව කරන ගමන් කොහොමද ගායනා කරන්නේ කොහොමද සින්දු කියන්නේ කියලා පුංචි හෝ අවබෝධයක් පුංචි සෙෂන් කීපයකට සම්බන්ධ සිර කලින්ගසව හම්බෙන්න පුළුවන් මහරග මින්නේස එහෙම එන්න බැරි කට්ටේ ඉන්නවනම් සර කෝල් කරන්න කෝල් කරලා ඉවර වෙලා වෙලාවක් දාගෙන සූම් තාක්ෂණයේ ඔස්සේ හම්බලා මේ මේ ඒකෙන් ඔන්ලයින් ක්ලාසස් කරන්න පුළුවන් මොකද කොරෝනා නිසා දැන් ලෝකෙ ගොඩක් සූම් තාක්ෂණයට මේ එකතු වෙලා තියෙනවා දැන් ඉස්සර සූම් තාක්ෂණේ තිබුණත් පාවිච්චි කරන්නේ කොරෝනාත් එක්ක ගොඩක් සම්බන්ධ වුණා ඉතින් දැන් හම්බෙන්නම අවශ්‍ය නැහැ ලෝකෙ කොහේ දිශාවක හිටියත් ලෝකෙ කොයි රටක හිටියත් අපිට සූම් තාක්ෂණය ඔස්සේ හම්බෙලා ක්ලාසස් කරන්න නැත්නම් දේශන තියන්න නැත්නම් සුහදතාවය වර්ධනය කරගන්න ඕනම දෙයකට අපිට දැන් ඉතින් ඉතමත් මේ ළඟ මෙහෙම මෙහෙම මූණ්ඩ මුණ්ඩ ඉන්න වගේ අපිට දැනෙනවා ඉතින් බලමු මේ සර් දැන් මේ ලියාගෙන ලියනවා ලියලා ඉවරයි ලස්සන මේ 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 පොඩි පළ පද මේ වේලි හතරක් යන්තම් ලිව්වා සිනාසි ඔබ හිඳින ලෝකය තනන්නට මම පෙරම් පෙරුවා සදාලන්නට දිවියේ සනසම ඔබගේ සෙනෙහස මෙමට පිරුව සර චද්දයි මේක සදැම් මේ ඔව් අපි බලමු මේ රාගාශිතස මේකට මේ මොන හරි වලඩිකක් දැම්මත් කොහොමද දැන් මේකට තනුවක් දාන්න නැතුව නේද ඒ කියන්නේ දැන් මෙහෙම ඕගොල්ලන්ට පුළුවන් මේ 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 වගේ මේ වචන ටිකක් ලියන්න ලියලිවල දැන් මේ මම මේ කියලා දෙනන්නේ මේ සර්ව අල්ලගෙන කොහොමද තනිය මේ සින්දුවක් ලියාගෙන සින්දුවට පොඩි මෙලඩියක් දාගෙන තමන්ගේම සින්දුව මොකද හැමදාම අනුගේ සින්දු කී කී ඉන්න ඕනේ නැහනේ තමන්ගේ සින්දුවක් හදාගන්න තමන් සින්දුවක් හදාගත්තම තමයි තමන්ට කියලා දෙයක් ඉතුරු වෙන්නේ ඉතින් ඒක නිසා බලමු කොහොමද මෙලඩියක් මේ දානවා දැන් දැන් මම මේ පොඩ පොඩ කතා කරන්න ඕගොල්ලොත් එක්ක එතකොට මේ ඒක තමන්ගේ ඒ සින්දුව තමන්ගේ තමන්ටම කියලා ගේතියක් තියෙනවා ඔයාලට ලියන්න බරන යාළුවෙක්ට හරි කියන්න සින්දුවක් ලියන්න කියලා ලියලිවරලා තමන්ටම සින්දුවක් හදාගන්න එහෙම හදාගන්න බරන සර්ට කතා කරන්න සර් හදලා දෙයි සින්දුවක් ඔයගොල්ලන්ට දැන් ආගේ ශ්‍රී රාගේ සර වෙනවා මේ විදිහට බලන්න සානී දනි සමා මාගම मागारे सिनालोक तन हर लस ए भाग्यश्री भाग्यश्री हरिओम
ඇඟට දැනෙන හරි සද මේ මේක දැන් මේ අර අපි හිතපොස දැන් මේ මේ ඇවිල්ලා මේ 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 සතුරු සින්දුවන්නේ මේක දුක සින්දුවක් කියලා අපි හිතමුස එහෙම උනොත් කොහොමද මේක දුකට හරවන්නේ සර් අපි සද දැන් බෙස්ට් දවයේ අපි භාවිතා කරේ මේ ඉන්දියානු සංගීතයේත් එක්කනේ බටහිර සංගීතයේත් එක්ක මුසු කරතින් මේක නිකන් අපි මේ මයිනස් ස්කේල් එකට වගේ ගියොත් කොහොමද මේක දුක දුක හිතෙනද ගායනා කරන්නේ සිනාසියොම හිදින ලෝක තනන්නට මම දෙරුවා සදාරන්නට දිවියේ සෙනසුන ඔබගේ සෙනෙහස මෙමට පිහුවා සිනාසියොම ඒකද ඕනම පද හතරක් එන්නේ සින්දුවක් ගත්තත් අපිට දුකට සතුටට මාරු කරන්න පුළුවන් නේ ඒ භාවිතා කරන සරත් දෙකනේ ඔව් අපි තවත් රාගයෙන් ගියොත් දැන් බහිර වලින් නැත ඔව් සිනාසී ඔබ හිඳින ලෝකය තනන්නට මම පෙරුම් පෙරුවා සදාලන්නට बहिरव की राग सहिरव मेघमल ला गया එකම වචන ටික වෙන 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 පරාසයන් වල වෙන 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 හැටවල යන්න පුළුවන් නේ එතකොට අපිට ඕන මෝඩ් එක මූඩ් එක මොකද්ද කියලා බලලා අපිට සින්දු හදාගන්න ඕනේ ඒක සිතුවිල්ල තමයි ප්‍රධාන වෙන්නේ අපි දැන් මේ දැන් ගීතයක් හදනවා කියලා පටස් ගාලා හදන්න නෙමෙයි අපි දැන් මට සමහර දන්න ඔය ඉන්දියානු සංගීතඥ මාස දෙක තුන ඈත කොහරි තැනකට ගිහිල්ලා ඇති වෙනකන් හදලා 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 තමයි ඔය අපිට ඇහෙන ලස්සන ගීත හැදෙන්නේ එහෙමයි सिनासी දින ලෝකෙට තනන්නට මම පෙරම් පුරුවා ඔව් නේ සදා සදාලන්නට දිවියේ සනසුම ඔබගේ සෙනෙහස මෙමට පිදුවා ඔව් ඒ කියන්නේ දැන් මේ පෙම්මතා පෙම්මතියගේ ලෝකේ හදන්න ලෑස්ති වෙනවා එතකොට ලෑස්තිලා එක කරගෙන යනකොට අරගෙන උදව්වක් හම්බුණා කියන එකට පෙම්මතියගේ ඔව් දැන් සාමාන්‍යයෙන් ගණ ගොඩක් කරලා සින්දු ලියන්නේ ඔයා මාව දාලා ගියා. ඔව්. ඔයා මෙර කාත් එක්ක හරි යාල්ලා මම තනි වුණා කියන එක. මේක හරි ලස්සන. ඔව්. ගොඩක් ගලාගෙන අපි විඳින්නවා දුක් කඳ වුණා ඕන්නේ අපි විඳින්න. ආදරේ. අපි මේක කොච්චර බඳ අනේ නේ මට ගියා අරයා ගියා මෙයා ගියා. මේක තියෙන එකේ පොසිටිව් වෙන්නේ බෑ. ඔව් ඒක. පොසිටිව් තින්කින් කියලා දෙයක්. මං කලාවේදී වුණා දුක විඳින්නේ නැතුව සතුට විඳින්නයි ඕන මං දකින්නේ. සද මේ 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 වචන ටික පිස දැන් තාපු සිතුවිල්ලක් නේ. ඔව්. दिगट बला
ඒගොල්ලොන්ගේ සංගීත ජීවිතේ දිනු කරගන්න සම්පතක් මොන හරි තියෙනවා අපි මොන හරි පුංචි ඕදලක් දෙමු ඒගොල්ලොන්ට ඔය දැන් අපේ ලෝකේ සංගීත විවිධ පද්ධති තියෙනවා එතකොට ගොඩක් අය ජාත්‍යන්තරයට යනවා කියලා වෙනම මොකක් දෙකක් කරගෙන යනවා ඒක ජාත්‍යන්තරයට යෑමක් නෙමෙයි ජාත්‍යන්තරයට අපිට එහෙම යන්න බෑ ඒකට හේතුවක් තියෙනවා يعني අපි යන්න ඕන අපේ දේවල් අරගෙන පිට රටවල වල දේවල් අපේ සින්දුවට දාලා ඒකේ මේ වචන වල සද්ද වෙනස් කරලා ගියාට ඒක ඒක ජාත්‍යන්තරයට යෑමක් නෙමෙයි මේක යන අපේ ජනගීනේ අපේ බෙර අන්න ඒවටම අරන් යන්න ඕනේ කියන්න තියෙන්න ඕන ඒවයි හොඳ ගායනක් හදන්න. එතකොට එහෙම ගැති නොවි පරගැති නොවි තමන් අභ්‍යාස කරලා දැන් හොයලා බලන්න ඕන දැන් නවීන ලෝකයේ ඉතින් අපිට ඒක අදාළත් නැහැ අපි කොහේ ගියත් අපි අහන සින්දු මේ ලංකාවේ ඉන්න මිනිස්සු පැරණි සින්දු අහන්නේ ඔක්කොම රස තියෙන අලුතෙන් රස තියෙන සින්දුවක් ආවොත් ඒක අහනවා. එතකොට අතීතේ රස වින්දේ මොන ස්වර මතද මොන ක්‍රියාදාමයන් වලින් යුක්ත සංගීත රටාවන් මැදද කියන එක බලලා හොඳ නිර්මාණයක් කරන්න ඕන. ඒතර බින්දිනවා කියන්නේ ඒකයි නැත්නම් ඔය අරයා ගියා දාලා ගියා මෙයා ගියා एक अपे तवाई कहते हैं अभ्यास करतेसा नव पारपुर गायन है कि बतूल वेरेसन मुकुद नहीं पागारे सादा पागा और कहते हैं पागारे सारे निदा पा एवन है पागारे ओक ने मैं संगीत है क्या गाला एक तीर नोने स्तुति स गुडक स्तुति लसन නිර්මාණය කිරීමට මමට ආරාධනා කිරීම ගැන එහෙනම් බොහොම ස්තුතියි නැවත අපි ආදරෙන් ඔයගොල්ලෝ හම්බ වෙන ළඟදීම එනවා